ආයුබෝවන් විශ්ම කරුණු විතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝවකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට ගෙනෙන්නේ දියවැඩියාව තියෙන අයට විශේෂයෙන් ගුණදායක වන කාමරංගා ව්‍යංජනයක් ගෙදරදීම හදාගන්න විදිය ගැන. මේකට උවමනා වෙනවා තරමක් හොඳින් පැසුණු කාමරංගා, සුදුලූණු, ගම්මිරිස්, මිරිස් කුඩු, පොල්තෙල්, ලුණු කුඩු, කුරුඳු පොතු, තුන පහ කුඩු, සීනි, කරපිංචා. ඉතින් අපි බලමු මුලින්ම අපි කාමරංගා කුඩා කැබලි වලට කපා ගන්නවා. මේ විදිහට කැබලි වලට අපි කපා ගන්නවා. අර දෙපැත්තේ තියෙන කොටස් අපි කපලා ඉවත් කර ගන්නවා. මේ විදිහට කුඩාවට අපි කාමරංගා කෑලි කපා ගන්නවා. කාමරංගා ටික මේ වගේ අපි වෙනම භාජනයකට දාගෙන තියා ගන්නවා. ඊළඟට අපි සුදු ලුණු ටික අරගෙන හොඳට කුඩා කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට. ඊළඟට සුදු ලුණු ටික අපි පැත්තකින් තියාගෙන මෙන්න මේ විදිහට කරපිංචා ටිකත් නඩුවෙන් වෙන් කරගෙන චූටි කෑලි වලට කපා ගන්නවා. හරි. මීළඟට අපි කරන්න යන්නේ අපි ව්‍යංජනය හදන්න යන්නේ. මම හිතනවා දැන් ඇතුළේ ටිකක් රත් වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා මේකට අපි පොල් තෙල් ටික හිමීට එකතු කරනවා. පොල් තෙල් ටිකක් ඇති. පොල්තෙල් ටික මෙහෙම ටිකක් රත් වීගෙන එනකොට අපි ඒකට සුදු ලුණු මෙන්න මේ විදිහට එකතු කරනවා. ගින්දර චුට්ටක් අඩු කරගන්නවා. අපි ඊට පස්සේ කරපිංචා එකතු කර ගන්නවා මේ විදිහට. කරපිංචා ඊළඟට මෙන්න මේ වගේ කුරුඳු පොතු අපි කලින් කිව්ව කුරුඳු පොතු ටිකත් එකතු කර ගන්නවා. මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, තුන පහ මෙන්න මේ විදිහට අපි එකතු කරගෙන ගින්දර අපි චුට්ටක් අඩු කරගන්නවා. ගින්දර අඩු කරගෙන මෙන්න මේ විදිහට අපි පොඩ්ඩක් කට් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සීනි ටික. මේ වගේ දුබුරු පැහැයක් වෙනකන් තියෙන්න ඕනේ. සීනි ටික පොඩ්ඩක් දිය වෙන්න වගේ වෙනකන්. ඊළඟට අපි මේකට වතුර ස්වල්පයක් මෙන්න මේ විදිහට එකතු කරනවා. වතුර ගොඩක් එකතු කරන්නේ නැහැ. වතුර ටිකයි එකතු කරන්නේ. මෙන්න මේ විදිහට අපි වතුර එකතු කරගන්නවා. දැන් ඔයාලට පේනව ඇති පොඩි පැණි ගතියක් වගේ තියෙනවා
පොඩ්ඩක් මදිත් වගේ අපි තව චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට අපේ කාමරංගා ටික මෙන්න මේ විදිහට එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති මේ පදම මේ මෙන්න මේ විදිහට තියෙනකොට තමයි අපි මේකට කාමරංගා ටික එකතු කරගන්නේ. අපි දැන් අපේ කාමරංගා ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දියවැඩියාව තියෙන අයට තමන්ගේ රුධිරයේ සීනි මට්ටම ගොඩක් ඉහළ තියෙනවා නම් පහළ මට්ටමට ගන්න පුළුවන්. ඒ වගේම සම මට්ටමේ තියාගන්නත් උපකාර වෙනවා. අපි දැන් තවත් වතුර සල්පයක් මේකට එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. දැන් අපි පොඩ්ඩක් මේක මදගින්නේ පිසෙන්න අරිනවා, නැත්තම් මදගින්නේ තැම්බෙන්න අරිනවා ටික වෙලාවක් මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති ලස්සන දිලිසෙන පාටක් පේනවා. අපි පොඩ්ඩක් මේක තැම්බෙන්න මෙන්න මේ වගේ වහලා තියෙනවා. දැන් විනාඩි එකහමාරක් වගේ කාලයක් ගත වෙලා තියෙනවා. අපි චුට්ටක් බලමු ඇරලා කොහොමද කියලා. තව චූටි වෙලාවක් මේක තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. අපි තව චුට්ටක් මේක වහලා තියමු. දැන් නම් අපේ වෙලාව හරි කියලා හිතනවා. අපි චුට්ටක් කරලා බලමු කොහොමද ව්‍යංජනය කියලා. ඇත්තටම දැන් නම් මට හිතෙනවා මේක හරියටම ගානට එදිලා තියෙනවා කියලා. අපි දැන් මේක පිළිගන්වන්න බෙදාගමු. හරිම සුවදක් වෙනවා. ලික ඕෆ් කරගෙන මේ විදිහට අපි මේක බෙදා ගන්නවා. මේ තියෙන්නේ අපේ දිවඩිවාවෙන් පෙළෙන අය සඳහා. විශේෂයෙන් අපි විශ්ම කරුණු YouTube channel එක තුලින් ඔයාලට ගෙනාව කාමරංගා ව්‍යංජනය. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලත් ගෙදරදී මේ වගේ දෙයක් කරලා බලන්න. ඉතින් මේ වගේ තවත් විශ්මිත වීඩියෝ බලන්න විශ්ම කරුණු YouTube channel එක සමග නිරන්තරව එකතු වෙලා ඉන්න. අපිව subscribe කරලා නැත්නම් පහල subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහල තියෙන bell icon එක මත click කරලා all කියන එක උඩ click කරන්න. ඉතින් තවත් රසවත් වීඩියෝවක් අරගෙන එනකන් ඔබ සැමට සුබ දවසක්.